ඔයත් ගොඩක් වෙලාට සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේම මොකක් හරි බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වැඩවලදී ඔයාට අවශ්‍ය වෙලා තියෙනවද ලෝගෝ ඇනිමේෂන් එකක් කරගන්න. ඒ වගේම තමයි මොකක් හරි ඇඩ් එකකට ටයිටල් ඇනිමේෂන් එකක්, ට්‍රාන්සිෂන්ස් මේ වගේ දේවල් අවශ්‍ය කරලා තියෙනවද. ඉතින් මේ වගේ දේවල් හැන්ඩල් කරන්න අපිට ටිකක් ප්‍රොෆෙෂනල් මට්ටමේ සොෆ්ට්වෙයාර් ස්කිල් එකක් අවශ්‍ය වෙනවා. එක්සැම්පල් එකක් විදිහට Adobe Premiere, After Effects වගේ සොෆ්ට්වෙයාර්ස් ඉගෙන ගන්න වෙනවා. හැබැයි මේ දැනුම කිසිම දෙයක් නැතුව ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ ලෝගෝ ඇනිමේෂන් එක, ටයිටල් ඇනිමේෂන් එක, ඒ විතරකුත් නෙමෙයි අපි හිතුව මොකක් හරි ඔයාගේ ෂෝට් ෆිල්ම් එකකට හරි මොකක්ම හරි දෙයකට ඔයාට ඕන මෙන්න මේ විදිහට මැසේජ් පොප්අප් එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් මේ හැම දෙයක්ම ඔයාට එකම එක තැනකින් ෆ්‍රීලි ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. අද කතා කරන ප්ලට්ෆෝම් එක ඔයාගේ කම්පියුටරයකට ඉන්ස්ටෝල් කරගන්නවත්, එහෙමත් නැත්නම් මේ සම්බන්ධව දැනුමක් තියෙන්නවත් කිසිසේත්ම අවශ්‍ය නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ jitter.video කියන වෙබ්සයිට් එකට යන්න. ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාට අවශ්‍ය කරන හැම දෙයක්ම ඒ සයිට් එක ත්‍රූම කරලා ඔයාට ඒකේ කොපි එකක් ඔයාගේ කම්පියුටරයකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමුද මේ සයිට් එකේ තියෙන්නේ මොනවද, ඒ වගේම තමයි මේව කස්ටමයිස් කරගන්නේ කොහොමද කියලා. හරි, මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඊට පස්සේ සර්ච් බාර් එකේ ටයිප් කරන්න Jitter කියලා. ඊට පස්සේ එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ ඔයාලට මේ විදිහට Jitter සයිට් එක බලා ගන්න පුළුවන්. Fast and Simple Motion Design Tool කියලා. ඉතින් ඔයාලා සරලම කරන්න තියෙන්නේ මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට වෙබ් page එකක් බලා ගන්න පුළුවන්. අපිට මේකේ වැඩ කරන්න නම් මුලින්ම අපිට සිද්ධ වෙනවා account එකක් create කරගන්න. ඔයාලට මේ උඩ බලා ගන්න පුළුවන් try for free කියලා option එකක් තියෙනවා. මේක select කරන්න. select කරාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ continue with google දෙන්න. ඊට පස්සේ ඔයාගේ email එක තෝරලා දීලා ඔයාලට simple විදිහට account එකක් create කරගන්න පුළුවන්. ඔයාලා account එකක් create කරාට පස්සේ ඔයාට මේ විදිහේ interface එකක් එනවා. ඉතින් මම Jitter එක පාවිච්චි කරන නිසා මගේ draft එක තමයි මුලින්ම open වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම කලින් කරපු projects මේ section එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වම් අතපැත්ත section එකේ බලා ගන්න පුළුවන් get started එක යටතේ templates කියලා option එකක් තියෙනවා. මම මේක select කරනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් templates categories ටිකක් open වෙනවා. ඉතින් ඔයාට මෙතන devices, logos, social media, video titles මේ වගේ ගොඩක් තියෙනවා. ඉතින් සරලවම ඔයාට මේ categories select කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට අවශ්‍ය කරන දේ තියෙනවද කියලා මේ විදිහට පහතර scroll කරලා බලන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති අපේ social media වැඩවලට අවශ්‍ය කරන ගොඩක් animations මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති YouTube subscribe button එක තියෙනවා, සහ ඔයාලට logo animation එකක්, ඒ වගේම පොඩි intro එකක් වගේ create කරගන්න ඕන නම් මෙන්න මේ options මාරම matching. ඔයාලට පේනවා ඇති මෙන්න මේ logo animation එකේම ගොඩක් professional. මම මේ video එක පටන් ගද්දිත් මේ logo animation එක පාවිච්චි කරා ඔයාලට පේන්න. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සන animations. ඔයා live stream එකක් වගේ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ වගේ animations පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන පහතර scroll කරාම තවත් intro නැත්නම් ලෝග animations ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩාක් categories යටතේ ගොඩාක් දේවල් අපිට තියෙනවා, විශේෂයෙන්ම content creators ලට ගොඩාක් අවශ්‍ය කරන ඒවා. ඒ වගේම මට පේනවා ඇති අපි සාමාන්‍යයෙන් message එකක් pop up වුනහම එන animation එක අන්න ඒවත් ඔයාලට මේ section එකේ බලා ගන්න පුළුවන්. අපිට මේ message පවා fully customize කරගන්න පුළුවන් මේ platform එක පාවිච්චි කරලා. ඒ වගේම තමයි තව ටිකක් පහතට ආවහම මට පේනවා ඇති Adobe Premiere, Photoshop මේ වගේ logos තියෙනවා, සහ මේ logo එක අපිට replace කරගන්නත් chance එකක් දීලා තිනවා. ඊට පහතට ආවහම අපිට social media icons ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ මම එකින් එක explain කරොත් මෙතන ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් මම මෙතන සරල example එකක් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ template එකක් edit කරන්නේ සහ ඒක export කරගන්නේ කියලා. ඉතින් මම use කරනවා මෙන්න මේ template එක. ඉතින් සරලවම ඔයා ආස template එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට workspace එක open වෙනවා. ඉතින් අපිට මේක මුලින්ම open වුණාට පස්සේ අපිට මේක edit කරන්න බෑ. මේක edit කරන්න නම් ඔයාට මේ උඩ section එකේ message එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන button එකක් තියෙනවා duplicate to edit කියලා. මේක select කරන්න. ඒක select කරාට පස්සේ තමයි අපිට මේ elements edit කරන්න පුළුවන්. ඉතින් සරලවම සාමාන්‍ය video edit එකක වගේම අපිට මේ පහත section එකේ timeline එකක් බලා ගන්න පුළුවන්. අපිට පුළුවන් මෙතන playhead එක scrub කරලා අපේ animation එක බලන්න. ඒ වගේම තමයි අපිට space bar එක press කරලා හැකියාව තියෙනවා මේ animation එක play කරගන්න. ඒ වගේම නැවත space bar එක press කරාම අපිට animation එක pause කරගන්න පුළුවන්.
පුළුවන්. හරි දැන් අපි බලමු කොහොමද මේ ලෝගෝ එක රීප්ලේස් කරගන්නේ කියලා. ඉතින් ලෝගෝ එක රීප්ලේස් කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ මේ වම් අත පැත්තේ සෙක්ෂන් එකට එන්න. ඔයාලට පේනවා ඇති මෙතන නිකන් ලේ පැලට් එකක් වගේ තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති ලෝගෝ ඉමේජ් කියලා එකක් තියෙනවා. නැත්තම් අපි මේක ලේ එකක් කියමුකෝ. මේක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ නැවතත් එන්න ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තට. දකුණු අත පැත්තට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රීප්ලේස් මීඩියා කියලා බටන් එකක් තියෙනවා. හැබැයි බැරි වෙලාවත් මේ විදිහට රීප්ලේස් මීඩියා කියලා බටන් එකක් තිබෙන්නේ නැත්තම් මතක ඇතුව බලන්න මේ උඩ ටැබ්ස් දෙකෙන් animate කියන ටැබ් එකේද ඉන්නේ කියලා. ඔයා අනිවාර්යෙන්ම animate කියන ටැබ් එකේ ඉන්න ඕන. හරි සරලවම ඔයාලට කරන්න තියෙන්නේ මෙතන replace media කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය කරන logo එකක් මෙතනින් select කරලා දෙන්න පුළුවන්. ඉතින් මෙතනදි logo එකක් දෙද්දි ඔයාලට ඕනම logo එකක් දෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මගේ variations කිහිපයක් තියෙනවා. මේ logos දෙක ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන්ම transparent logos දෙකක් විදිහට තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහේ logo එකක් ඕනනම් පාවිච්චි කරන්න. මම ඒක double click කරාට පස්සේ ඒක මෙතනට appear වුණා. ඒ වගේම මම නැවතත් රීප්ලේස් මීඩියා ගිහිල්ලා මෙන්න මේ වගේ ලෝගෝ එකක් දුන්නොත් මම ඒක ඩබල් ක්ලික් කරනවා ඔයාලට පේනවා ඇති ඒකත් කිසිම ගැටලුවක් නැතුව අපිට මේ සෙක්ෂන් එකට ඇඩ් වෙනවා. ඒ වගේම තමයි ඔයාලට ඕන නම් මෙතන නැවතත් රීප්ලේස් ගිහිල්ලා මෙන්න මේ විදිහේ ඉමේජ් එකක් උනත් දෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. මම නැවතත් මෙතන රීප්ලේස් ඉමේජ් කියන එක සිලෙක්ට් කරලා මෙන්න මේක සිලෙක්ට් කරලා දෙනවා. හරි ඊට පස්සේ අපිට තියෙන මේ ටෙක්ස්ට් එක කස්ටමයිස් කරගන්න. ඉතින් සරලවම කරන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් එක උඩට ඇවිල්ලා ටෙක්ස්ට් එක ඩබල් ක්ලික් කරලා අපිට පුළුවන් ටෙක්ස්ට් එක එඩිට් කරන්න. ඒ වගේම තමයි ටෙක්ස්ට් එක එඩිට් කරද්දී සහ මේ ලෝගෝ රීප්ලේස් කරද්දී මතක තියාගන්න animation එක fully show off වෙන තැනට එන්න. ඒ කියන්නේ ඔයාට පේනවා ඇති playhead එක මූලට ගෙනිච්චාම animation එක පේන්නේ නැහැ. එතකොට අපිට screen එකේ කිසි දෙයක් පේන්නේ නැහැ edit කරන්න. ඒක නිසා playhead එක අරගෙන එන්න ඔයාගේ text එක සහ logo එක දෙකම appear වෙන තැනට. මම මේ කියපු දේ ඔයා වෙන template එකක් edit කරද්දිත් ඒ විදිහම තමයි. ඒක නිසා ඒක මතක තියාගන්න. සරලවම ඔයාට කරන්න තියෙන්නේ text එක double click කරලා ඔයාට කැමති වචනයක් type කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ වම් අත පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් අපිට ටෙක්ස්ට් ඇඩ් කරන්න පුළුවන් rectangle, circle, stars, images, background music මේ ඕනම දෙයක් අපිට ඇඩ් කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. සහ අපි ඇඩ් කරන element එක අපිට animate කරගන්න උනත් පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. නමුත් මම එච්චර සංකීර්ණ කරන්නේ නැහැ. හරි ඊට පස්සේ මට මේකේ පොඩි වෙනසක් කරගන්න ඕන. මේ tutorial කියන එක මේ logo එකට තව ටිකක් ලං කරන්න ඕන. ඉතින් ඒකට ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මේ text එක select කරලා මෙන්න මේ විදිහට ඔයාලට ටිකක් ලං කරන්න පුළුවන්. මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ඩ්‍රැග් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති හොරිසන්ටල් ගයිඩ්ලයින් එකක් එනවා. ඒකෙන් අපිට මේ ස්ක්‍රීන් එකේ සෙන්ට් එක නැත්තම් හොරිසන්ටල් සෙන්ට් එක හරියටම දැනගන්න පුළුවන්. හරි මම මේ විදිහට ලං කරනවා. ඊට පස්සේ ගැටලුවක් එනවා මගේ මේ ලෝගෝ එකයි ටියුටෝරියල් කියන ටෙක්ස්ට් එකයි ස්ක්‍රීන් එකේ වර්ටිකල් සෙන්ට් එකේද තියෙන්නේ කියලා. ඉතින් ඒක අපිට හරියටම හදාගන්න පුළුවන් මේ ලෝගෝ එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ shift key එක press කරගෙනම ටෙක්ස්ට් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන හොරිසන්ටල් ගයිඩ්ලයින් එක. ඒ කියන්නේ හොරිසන්ටල් මේක හරිම සෙන්ටර් එකේ තියෙන්නේ. මම මෙහෙම ගෙනිච්චට පස්සේ ඔයාලට පේනවා ඇති අපිට vertical guideline එකක් එනවා. මේ guidelines දෙකම appear වෙනවා කියන්නේ අපි මේ select කරලා තියෙන layers දෙකම නැත්නම් elements දෙකම screen එකේ සෙන්ටර් එකේ තියෙන්නේ. හරි ඊට පස්සේ අපිට playhead එක මූලට අරගෙන මේක මෙන්න මේ විදිහට play කරලා බලන්න පුළුවන්. මෙතන තව පොංචි ගැටලුවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ logo එක appear වෙද්දී මගේ screen එකේ හරිම සෙන්ටර් එකට appear වෙන්නේ. ඒක කොහොමද fix කරගන්නේ? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම screen එකේ අපේ ලෝගෝ එක appear වෙන section එකට playhead එක set කරගන්න. ඊට පස්සේ අපේ ලෝගෝ එක select කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට points දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ point එකෙන් මගේ ලෝගෝ එක පටන් අරගෙන මේ point එකට animate වෙනවා කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ පළවෙනි point එක select කරන්න නැත්නම් ලෝගෝ එකේ තියෙන point එක select කරන්න. ඊට පස්සේ point එක select කළා මෙන්න මේ විදිහට සරලවම කලින් වගේම guidelines දෙක appear වෙන තැනට ඇවිල්ලා ඔයාලට පුළුවන් මේක අතාරින්න. ඒ කියන්නේ අපේ animation එක දැන් පටන් ගන්න ස්ක්‍රීන් එකේ හරිම සෙන්ටර් එකේ. ඒ වගේම තමයි ඔයා මෙන්න මේ පොයින්ට් එක තව ටිකක් මෙන්න මෙහෙට ගෙනිච්චොත් මම මෙන්න මේ විදිහට ගෙනියනවා. ඔයාට පේනවා ඇති මම playhead එක මෙන්න මේ විදිහට play කරලා පෙන්නන්නම්. logo එක appear වෙනවා. මගේ logo animation එක මෙන්න මේ හරියටම යනවා. මොකද අපි මෙන්න මෙතන point එක දුරස් කරපු නිසා. මම නැවතත් control z press කරනවා. control z එකෙන් වෙච්ච වැරද්දක් අපිට නැවත undo කරගන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඒ වගේම තමයි අපේ background color එක අපිට change කරගන්න ඕන නම් ඒකට ඔයාට කරන්න තියෙන්නේ background එක select කරන්න. සරලවම background එක select කරාට පස්සේ අපිට ඒක අදාළ settings එනවා. එහෙමත් නැත්නම් ඔයා layer panel එකෙන් background එක select කරනවා නම් ඔයාට පේනවා ඇති logo image කියලා තියෙනවා සහ text එක තියෙනවා. මෙතන background එකක් නැහැ. ඉතින් background එක විදිහට ගණන් ගන්නේ මෙතන scene කියන
fully group එක. ඉතින් මේ සීන් එක සිලෙක්ට් කරාට පස්සේ අපිට පුළුවන් ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තට එන්න. දකුණු අත පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් fill කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ අපිට පුළුවන් කැමති කලර් එකක් මේකට සිලෙක්ට් කරලා දෙන්න. ඒ වගේම ඔයාලට තනි කලර් එකක් දෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට gradient එකක් ඕන නම් gradient එකක් දෙන්න පුළුවන්. මේ කැමති customization එකක් කරගන්න පුළුවන්. හරි කැමති කලර් එක සිලෙක්ට් කරලා ඔයාලට පිටට සිලෙක්ට් කරාට පස්සේ කලර් එක apply වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන duration කියන section එකට ඇවිල්ලා අපිට හැකියාව තියෙනවා අපේ intro එක නැත්නම් logo animation එකේ duration එක හදාගන්න. ඉතින් 2 seconds වගේ මදි. මදි නිසා මම මෙතන 2 එක highlight කරලා මෙතන 10 type කරනවා. ඊට පස්සේ අපේ final export එකේදී අපිට 10 second intro එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි දැන් අපිට තියෙන මේ intro එක export කරගන්න part එක export කරගන්න ඔයාලට සරලවම කරන්න තියෙන්නේ screen එකේ දකුණු අත පැත්තේ උඩට මෙන්න. මෙන්න මේ section එකේ export කියලා button එකක් බලා ගන්න පුළුවන් මේක select කරන්න. මෙතන ඔයාලට පේනවා ඇති 1080p සහ 4K කියන එක අපිට pro version එකේදී විතරයි access කරන්න පුළුවන්. හැබැයි 720p කියන එක අපිට හොඳටම ප්‍රමාණවත්. ඉතින් free version එකේ අපිට 720p විතරයි export කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සරලවම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය කරන resolution එක select කරන්න මෙතනින්. ඒ window එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට percentage එකක් progress වෙනවා. 100% complete වුණාට පස්සේ ඔයාගේ animation එකේ preview එකක් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මෙන්න මේ section එකේ jitter.video කියලා watermark එකක් set වෙනවා. ඒකට හේතුව තමයි අපි මේ වැඩ කරන්නේ premium version එකේ නෙමෙයි free version එකේ නිසා. ඉතින් මේක ලොකුවට හිතන්න එපා. මේක ගැටලුවක් නෑ. මේක editing software එකෙන් හදා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම කරන්නේ මෙතන download button එකක් පේනවා ඇති ඔයාලට. මේක select කරලා අපිට සරලවම location එක තෝරලා මේක download කරගන්න පුළුවන්. හරි මම මේ විදිහට Adobe Premiere එකට මගේ animation එක දාගෙන තිනවා. ඔයාලට පේනවා ඇති මම මේක download කරගත්තේ 720p නිසා මගේ HD නැත්නම් 1080p screen එකට මේක fit වෙන්නේ නැහැ. ඉතින් සරලවම මේකට වාට කරන්න තියෙන්නේ මේ file එක select කරන්න. ඊට පස්සේ scale වලට ගිහිල්ලා ඔයාලට හැකියාව තියෙනවා මේකේ scale එක මෙන්න මේ විදිහට හදාගන්න. ඒ වගේම ඔයාලට මෙන්න මේ section එකේ බලා ගන්න පුළුවන් watermark එක තියෙනවා. ඉතින් Adobe Premiere වලදී මම මේ watermark එක වහන්න පාවිච්චි කරන්නේ මෙතන toolbar එකට ඇවිල්ලා මම rectangle එකක් තෝරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෙතන rectangle එකක් draw කරනවා මේක හරියටම cover වෙන විදියට. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ shape එක select කරලා නැවතත් මම යනවා effect control එකට. effect control එකේ ඔයාලට පේනවා ඇති මේ shape 1 කියලා තියෙන්නේ මම දැන් draw කරපු shape එක. ඊට පස්සේ මේකේ drop down එක select කරන්න. ඊට පස්සේ ඔයාලට appearance යටතේ මෙතන fill color එක බලා ගන්න පුළුවන්. මෙතන fill color එක ඉස්සරහින් eyedropper tool එක තියෙනවා. මේක select කරන්න. select කරලා මෙන්න මේ color එක select කරලා දෙන්න. ඊට පස්සේ මම නැවතත් tool එක ගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති අපේ watermark එක සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවා. ඉතින් සරලවම ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩලේක ඔයාගේ intro එක cover වෙනකන්ම මෙන්න මේ විදියට හදාගන්න. එතකොට ඔයාගේ watermark එක මෙතන පේන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති අපේ watermark එක සම්පූර්ණයෙන්ම disappear වෙලා ගියා. ඒ වගේම තමයි නැවතත් jitter site එකට ආවට පස්සේ ඔයාට ගොඩක් templates බලා ගන්න පුළුවන් ඔයාලගේ වැඩවලට අවශ්‍ය කරන. ඉතින් මේ හැම template එකක්ම මම දැන් පෙන්නුවා වගේ තමයි ඔයාලට customize කරගන්න තියෙන්නේ කිසිම ගැටලුවක් නැතුව. යම් කිසි විදිහකින් watermark එකක් ආවොත් එක්ක ඔයාගේ graphic element එකේ scale එක වැඩි කරගන්න. එහෙමත් නැත්නම් මම Adobe Premiere වල පාවිච්චි කරා වගේ පුංචි trick එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා අද tutorial එක ගොඩක් interesting tutorial එකක් වෙන්නද කියලා. ඉතින් ඔන්න තවදුරටත් ඔයාට ප්‍රොෆෙෂනල් මට්ටමේ softwares ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ business එකට නැත්නම් ඔයාලගේ YouTube channel එකට අවශ්‍ය කරන logo, motion graphics වගේ දේවල් මේ site එක through ඔයාලට free create කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ site එකට ටිකක් satisfy නම් ඔයාලට හැකියාව තියෙනවා මේකේ pro version එක purchase කරන්න. එතකොට ඔයාලට වෙන වාසිය තමයි ඔයාට පුළුවන් full HD resolution එකෙන් එවැගේම 4K resolution එකෙන් ඔයා edit කරන assets download කරගන්න. අනිවාර්යයෙන්ම video සම්බන්ධව comment කරන්න කියලා හැමෝටම invite කරනවා. ඉතින් ආයෙත් අලුත් tutorial එකක් අරන් මේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්. To give up. If I do something, man, I do it till I get what I want. I turn a business out of nothing into something I love. I got a poker face, but honestly, I'm not one to bluff. I flip a switch, never miss, man, I always stay up. Don't let them see you, bitch, always have a plan to stay tough. This life ahead of you ain't easy, it was built to be rough. But that's what makes a personality.